අපිට දීල තියෙනවා ඒ වර්ගය දන බී වර්ගය දන දෙකයි බී දන හතරයියේ දන පහ සමාන බිින්දුවයි අපෙන් අහන්නේ හේරීන බී බෙදීම ඒ දන බීහි අගේ අපි මුලිම ගන්නවා ඒ වර්ගය දන බී වර්ගය දන දෙකයි බී දන හතරයියේ දන පහ සමානයි බිින්දුව අපිට පුළුවන් මේකේ හතරයියේ ඉස්සරහට අරගෙන ඒ වර්ගය දන හතරයියේ දන බී වර්ගය දන දෙකයි බී දන පහ සමාන බිින්දුව කියලා ලියවන්න ඒ වගේම අපිට පුළුවන් ආපහු පහ ලියන්න හතර දන එකයි කියලා ඒ අණුව ගත්තහම ඒ වර්ගයේ දන හතරයියේ ලිනවා දෙක වතාවක් ඒ වතාවක් දෙක කියලා දන කලින් කඩාගත්ත පහ හතර සහ එක විදිහට ඒකේ හතර ලිනවා දෙකේ වර්ගය කියලා දන b වර්ගයේ දන 2b ලිනවා දෙක වතාවක් b වතාවක් 1 දන අපිට ඉතිරි වෙච්ච එක එක ලියනවා එකේ වර්ගය සමානයි බිඳුවයි අපිට දැන් පේන පළවෙනි පද තුන බැලුවාම ඒක එන්නේ a දන 2 පූර්ණ වර්ගය ඒකේ ප්‍රසාරණය තමයි තියෙන්නේ ඒ වගේ දෙවෙනි පද තුන කරගත්තාම අපිට පේනවා b දන 1 වර්ගයේ ප්‍රසාරණය තමයි තියෙන්නේ එහෙනම් අපි ලියන්න පුළුවන් a දන b ගේ වර්ගය ගත්තොත් a වර්ගයේ දන 2ab දන b වර්ගය එහෙනම් අපි මේක අකුලන්න පුළුවන් a දන 2 වර්ගය දන b දන 1 වර්ගය සමාන බිඳුවයි පූර්ණ වර්ග දෙක එකතු වත්තම දැන් පේන්න තියෙන්නේ එහෙනම් අපිට පුළුවන් ගන්න පළවෙනි පූර්ණ වර්ගය විශාල හෝ සමානයි බිඳුව ඒ වගේම b දන 1 ඒකේ පූර්ණ වර්ගය විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ එහෙනම් මේ වර්ග දෙක එකතුවක් බිඳුවට සමාන වෙලා නම් එක් එක් වර්ගය වෙන වෙන බිඳුවට සමාන වෙන්න ඕනේ එහෙනම් අපිට ගන්න පුළුවන් a දන 2 සමානයි බිඳුවයි b දන 1 සමානයි බිඳුවයි එහෙනම් a සමාන ඍණ 2යි එහෙනම් b සමානයි ඍණ 1යි අපි ඊළම ගත්තාම ගන්නවා a ඍණ b බෙදීම a දන b ප්‍රකාශනය a සමාන ඍණ 1යි b සමානයි ඍණ 2යි a සමානයි ඍණ 2යි b සමානයි ඍණ 1යි අපි දැන් ආදේශ කරනවා a ද a ඍණ b බෙදීම a දන b ට a වෙනුවට ඍණ 2ක් b වෙනුවට ඍණ 1ක් එතකොට එනවා ඍණ 2 ධන 1 බෙදීම ඍණ 2 ඍණ 1 එහෙනම් ඍණ 1 බෙදීම ඍණ 3යි ඍණ 3න් 1යි ඒ කියන්නේ a ඍණ b බෙදීම a ධන b ගේ තදින් උත්තරේ 3න් 1යි